ආයුබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වගේම යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා අද ජූලි මාස 14 වෙනිදා බදාදා දවස අපි සුපුරුදු ලෙස සිවුදසින් ලෝකයේ අලුත්ම තොරතුරු විමසා බලන්නට සූදානම් විශේෂයෙන්ම ගෙවුණු පැය 24 තුළ ලෝකයේ අලුත්ම ප්‍රවෘත්තීන් ගණනාවක්ම තිබෙනවා ඉතින් මේ විදේශ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවිවල තොරතුරු පරිශීල කරලා හොයලා විවිධ ශේෂ්ඨාලලා විශේෂයෙන්ම දේශපාලන ආර්ථික ඒ වගේම තාක්ෂණය පරිසරය මේ ආදී විවිධාකාර ශේෂ්ඨ අලලා අද දවසේදී වැදගත් කියලා හිතන තොරතුරු මේ අඩහෝරාව තුළ ඔබට කියන්නට ප්‍රවීණ විදේශ විත්ති විචාරක මාතිවිදි විජේතිසා නායක අදත් සූදානමින් සිටිනවා ආයිපන් එහෙමනම් ඒ තෝරාගත් ප්‍රවෘත්තීන් මොනවද කියලා ඉහිපල ගැස්ම ප්‍රමුඛ ප්‍රවෘත්තීන් පිළිබඳව අවධානය යොමු කරලා අපි ඊට පස්සේ විශ්ලේෂණාත්මකව තොරතුරු කතා කරමු අවධානය යොමු කරන්නේ කාලීන වශයෙන් අවධානයට යොමු කළ යුතු කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආසියානු කලාපය තුළ දැන් මේ වෙනකොට විවිධ ප්‍රභේද කොරෝනා ව්‍යාප්තිය සිදුවෙමින් තිබෙනවා ඒ ප්‍රභේදයන් එක් එක් රටවල් වලට එක් එක් ආකාරයෙන් බලපා තිබෙනවා ඒ වගේම වූද ශේෂ්ත්‍රයන්ට මේ කොරෝනා වසංගතයෙන් බලපෑම එල්ල කර තිබෙනවා ඉතින් මුලින්ම අවධානය යොමු කරන්නේ කොරෝනා ව්‍යාප්තිය ආසියානු රටවල් කීපයකටම කරන බලපෑම සම්බන්ධයෙන් මුලින්ම අර ඔබ මේ අතර කරපු තැනින් අර මුලින් අහපු ප්‍රශ්නෙන් පටන් ගන්න දැන් ඔය අපි ජීවත් වන්නේ තොරතුරු අවධියක ඔය 1964 වසරේ ඔය මාෂල් මැක්ලූහන් කියන මේ ජනමාධ්‍ය න්‍යායාචාර්යවරයා කිව්වා මේ තමන් ජීවත් වන්නේ තොරතුරු අවධියක කියලා ඔය ඔහු හිතන්නට නැතුව ඇති මර වර්ල්ඩ් වයිඩ් වෙබ් එක ඔය අන්තර්ජාලය කතරම් දුරට මේ තොරතුරු ප්‍රමාණයක් මේ වෙන විට තොරතුරු ධාරිතාවක් මේ තුල රඳවා තබා ගන්නවාද කියලා සාමාන්‍යයෙන් මේ නවතම මේ කෘතියක් historical information and historical comparison අලුත් කෘතියක් රචනා වෙලා තිබෙනවා මේ කෘතිය තියෙන අපූර්ව විස්තරයක් අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ මේ ඔය classical internet minute කියලා කියන සාමාන්‍ය මිනිත්තුවක WhatsApp එකේ තොරතුරු හුමාරු වෙනවා මිලියන 40ක් එක මිනිත්තුවකට Instagram එකේ ස්ටෝරීස් එකතු වෙනවා 350,000ක් එක මිනිත්තුවකට Facebook එකේ ඡායාරූප එකතු වෙනවා 150,000ක් ඉතින් මෙතරම් විශාල තොරතුරු ප්‍රමාණයක් කොහොමද එකට එකතු කරන්නේ විශ්ලේෂණය කරන්නේ තෝරගන්නේ මේක මාධ්‍යකරුවන් හැමෝගෙම හමුවේ තිබෙන අභියෝගයක් එක එක් මාධ්‍ය ආයතන එක එක් වැඩසටහන් එක එක් පුද්ගලයාගේ රුචිකත්වයට අනුව ඒකේ අන්තර්ගතය වෙනස් කරන්නට පුළුවන් තෝරගන්න පුළුවන් හැබැයි ඉතාල වැදගත් කාරණයක් තමයි මේ ප්‍රවෘත්තිවලදී මාධ්‍යකරුවන් හැටියට අපි අවධානය යොමු කළ යුතු කාරණා තුනක් තිබෙනවා අපි මේකට කියනවා මේ ප්‍රවෘත්ති කාමරවල එයා කියලා accuracy impartiality responsibility ඒ කියන්නේ නිර්වද්‍යතාවය අපක්ෂපාතීත්වය සහ වගකීම ඉතින් අපි සිවිදස තුලින් මේ කාරණා තුන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා අපි පටන් ගන්නවා මේ වන විට කොරෝනා වසංගතයේ මේ ආසියා කලාපය දැන් අපි දන්නවා 2020 අවුරුද්දේ මේකේ මේ පළවෙනි රැල්ල මතුවෙනකොට ඔය බටහිර යුරෝපීය රටවල් උතුරු ඇමරිකාවේ රටවලට තමයි මේකේ වැඩිම බලපෑමක් එල්ල වුණේ දැන් මේ වෙනකොට දැන් ඇත්තටම මේ ගිය අවුරුද්දේ බොහෝ දුරට ආසියා කලාපයේ රටවල් විශේෂයෙන්ම මේ එක පැත්තකින් අග්නිදිග ආසියාතික නැගෙනහිර ආසියාතික රටවල් දකුණු ආසියාවේ රටවල් මේ අර්බුදයට සාර්ථකව මුහුණ දුන් බවක් පෙනෙන්නට තිබුණා හැබැයි දැන් මේ කොරෝනා වසංගතයේ දෙවැනි සිව්වන රැලි ආසියාකරයේ රටවල් සිසාරා ලැව් ගින්නක් මෙන් පැතිර යමින් පවතින බවක් අපිට දකින්නට පුළුවන් විශේෂම මේ අර වඩාත් සීක්‍රෙන් බෝ වෙන ඩෙල්ටා ප්‍රභේදය ආසියාව පුරා පැතිර යාමත් එක්කම ආසියාවේ මේ ආර්ථික ප්‍රකෘතිකරණයට විශාල බලපෑමක් එල්ලවලා තිබෙනවා ඉතින් මේ සම්බන්ධයෙන් Moody's Analytics කියන ආයතනයේ විශ්ලේෂිකාවක් කැත්‍රීනා එල් ප්‍රකාශ කරනවා බොහෝ දුරට මේ ආසියානු කලාපයේ මේ ආර්ථික ප්‍රකෘතිකරණයට ඉතාම දැඩි බලපෑමක් මේ නව ප්‍රභේද මතුවීමත් එක්ක එල්ලවීමේ අවදානමක් පවතින බව මේ වෙන විට ජපානය දකුණු කොරියාව ඔස්ට්‍රේලියාව වියට්නාමය වගේ රටවලට
නව ජන ජීවිතයේ නව සීමාවන් පැනවීමට සිදු වෙලා තිබෙනවා. ඒ වගේම චීන ආශ්‍රිතවත් ගත්තොත් එම යලිත් වතාවක් යම් යම් ස්ථානවලින් මේ පුකුරු සොයා ගැනීමත් එක්ක චීන ආර්ථිකයටත් බලපෑම් එල්ලවලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ 2021 වසර ආසියාවේ වසර බවට පත්වන්න ඉඩකඩ තිබුණා. මොකද චීනයේ බලගතු නැගීමත් එක්ක මේ චීනයේ මේ රෝගය වඩාත් සාර්ථකව මේ මුල්ලතාවි මේක පිටු දැකලා ආර්ථිකය ප්‍රකෘතිකරණයට ලක්වීමත් එක්කම ආසියානු කලාපයට විශාල බලාපොරොත්තු ඇති වුණා. හැබැයි දැන් දිනක් දිනක් පාසා මේ බලාපොරොත්තු බිඳ වැටෙන බවක් දකින්නට පුළුවන්. මලයාසියාව ඉන්දුනීසියාව මේ රටවල් දෙක සාමාන්‍යයෙන් ගත්තොත් දින 7ක මේ කාල සීමාව තුළ ඇවරේජ් එක ගත්තොත් අද විශාල වශයෙන් මේ රෝගය යලිත් හිස එසවීමක් වාර්තා වෙනවා. පිලිපීනත් මේ වෙන විට මේ චක්‍රය පිටු දැකීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙනවා. මැනිලා අගනුවර ආශ්‍රිතව මේ වෙන විට සමාජ දුරස්ථභාවය හා සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවරගෙන තිබෙනවා. අතර සිංගප්පූරුව අර ඩාවෝස් ඉවෙන්ට් එකක් ඔය වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් මේ මාසේ ඉතාම දැවැන්ත සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබුණා. සූදානමින් සිටියා. එයත් දැන් අතහැර දැමීමට සිදු වෙලා තිබෙනවා. ඒ අතරම මේ චීනය මේ වන විට මියන්මාර දේශ සීමා බදව පිහිටි නගරවල දේශ සීමා වසා දැමීමට තීරණය කරලා තිබෙනවා. මොකද එක පැත්තකින් අපි දන්නවා මියන්මාරේ දේශපාලන අස්ථාවරත්වයක් තිබෙනවා. ඉතින් මේ දේශපාලන අස්ථාවරත්වය තුළ චීනයට පැමිණෙන පිරිස් මුල් කරගෙන මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තියක් ඇතිවේවි කියන බියක් චීනයට පවතිනවා. ඒ අතරම චීනයේ ග්වැන්ඩොං ප්‍රාන්තයේ මේ වන විට නව පොකුරු ගණනාවක් සොයාගෙන ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඒ අතර ඉන්දුනීසියාවේ අර සිනෝවැක් බයෝටෙක් එන්නත හා සම්බන්ධව කිසියම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඉතින් අර චීන ජනාධිපති ෂී ජින්පින්ගේ අර වෛද්‍ය රාජතාන්ත්‍රික භාවය මේකට මෙඩිකල් ඩිප්ලොමසි කියලා කියනවා. මේ වෙන විට ඒ සම්බන්ධයෙන් කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ අතර මේ සිව්වන රැල්ල මතුවීමත් එක්කම රටවල් දෙකක් ඒ කියන්නේ දකුණු කොරියාව සහ ජපානය ජනාධිපති මූන් ජායින් සහ ජපාන අගමැති යොෂිහිඩෝ සුගා ඔවුන් දෙදෙනාම මේ වන විට මේ රටවල් දෙක ඉතාම දැඩි ලෙස එන්නත් හිඟයකට මුහුණ පා ඇති බවක් තමයි වාර්තා වන්නේ. විශේෂම ජපානයට මේ කාරණය බලපාන මොකද ලබන ඔක්තෝබර් මාසේ වෙනකොට ජපානය මහමැතිවරණය පැවැත්වීමට නිමිතව තිබෙනවා. ඉතින් සුගාගේ ඌට හිමි ජනප්‍රසාදයේ මේ වන විට ඉතාම මේ අඩු මට්ටමක තමයි පවතින්නේ. අනෙක් අතට දැන් අර ග්‍රීෂ්මතිතු ඔලිම්පික් උළෙල මේ වසංගතයක් මැද්දේ පැවැත්වීම සම්බන්ධයෙන් රටේ ජනතාවගේ 80%ක පමණ විරෝධයක් පවතින බව තමයි වාර්තා වන්නේ. ලබන 23 වෙනිදා මේ 23 වෙනිදා ජපානයේ ටෝකියෝ නගරයේදී ඔලිම්පික් උළෙල ආරම්භ වෙනවා. ඒ අතරම මේ ආසියාවේ ඇතැම් රටවල් මේ වෙන විට ඔය සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් කරන අනුපාතය ඉතාම අඩු මට්ටමක පවතින. දැන් උදාහරණයක් හිතට ගත්තොත් වියට්නාමය කියලා කියන්නේ මිලියන 96ක ජනකායක් වෙසෙන රටක්. තවමත් ජනගහනින් 4%කට වඩා අඩු පිරිසක් තමයි එන්නත් කරන්නට ලක් කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව මේ වෙන විට හෝචිමින් නගරය ඇතුළු නගර රැසක ජන ජීවිතයට සීමාවන් පැනවීමට තීන්දුව කරලා තිබෙනවා. ඒ අතරම මේ බැංකොක් නාගරික ප්‍රදේශයේ මිලියන 10ක පමණ පිරිසක් මේ වෙන විට අලුතෙන් එක පැත්තකින් නිර්නීතියට සහ අනෙක් අතට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට අදාළ නව වැඩපිළිවෙළ යටතට ගැනීමට සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අගමැති ප්‍රවිත් චාන් ඕචාගේ රජයට විශාල වශයෙන් විවේචන එල්ලවන බවක් තමයි ඒෂියා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ඉතින් මේ ආකාරයට ගත්තොත් එහෙම මේ COVID-19 ආසියානු කලාපයේ මේ වෙන විට මෙහි නව ප්‍රභේද සහ නව රැලි මතුවීමත් එක්කම ඉතාම දරුණු අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. අනෙක් අතට තවත් එක ඉතා වැදගත් කාරණයක් සඳහන් කළ යුතුව තිබෙනවා. දැන් අපි දන්නවා COVID-19 වසංගත තත්ත්වයෙන් මුල් කරගෙන ලෝකයේ ආහාර සැපයුමට බාධාවන් එල්ල වුණා. හැබැයි මේ අර්බුදයේ පැමිණීමටත් පෙර 2017 වසරේ ගෝලීය ආහාර මිල දර්ශකයට අදාළ මේ දත්ත ඉදිරිපත් කරමින් ඉතාම මේ
වැදගත් ලිපියක් සම්පාදනය කරලා තිබෙනවා World ලෝක බැංකුවේ යන් බායි කියන ආර්ථික විද්‍යාඥයා. මේ වාර්තාවට අනුව 2017 වසරේ දැනට තිබෙන මේ වඩාත් ආරක්ෂිතම දත්ත යොදාගත්තට පස්සේ ලෝක ජනගහනයෙන් 40%කට තමන්ට අර ගුණාත්මක වශයෙන් හොඳ ආහාරයක් ලබා ගැනීමේ හැකියාවක් තිබිලා නැහැ. කියන්නේ ලෝක ජනගහනයේ බිලියන දැන් දැල වශයෙන් ගත්තොත් 7.9ක් ලෝක ජනගහනයෙන් 60%කට තමයි මේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලැබෙන්නේ. මේකෙන් පේනවා අපි මේ පවත්වාගෙන යන මේ ආර්ථික වැඩපිළිවෙල කෙතෙක් දුරට ජනතාවාදීද කියන කාරණේ. අනෙක් අතට තවත් එක ගැටලුවක් ඒ තමයි මේ ඇඩ්වර්ටයිසින්ග් ඇන්ඩ් මාකටිං කියන කාරණේ. අපි ගොඩක් වෙලාවට නිරෝගී නොවන ආහාර අපිට ගිල්ලවනවා මේ වෙළඳ ප්‍රචාරණ කටයුතු ඔස්සේ. මේකත් ලෝකයේ අර ආහාර හා සම්බන්ධව ජනතාවගේ නිරෝගී භාවයට විශාල ගැටලුවක් පවතිනවා, විශේෂයෙන් බසංගත තත්ත්වයක් පවතින වාතාවරණයක් තුළ. ගෝලීය වශයෙන් කොරෝනා ව්‍යාප්තිය මේ ආකාරයෙන් සිදු වෙමින් පවතින වකවානුවක දකුණු අප්‍රිකාව උණුසුම් වෙන දේශපාලන කාරණයක් පදනම් කරගෙන හිටපු ජනාධිපති ජැකොබ් සුමා අත්අඩංගුවට ගැනීමත් සමගම උද්ඝෝෂණ ඉහළ ගොස් තිබෙනවා. මේ උද්ඝෝෂණ සහ විරෝධතාවලින් 72 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ගිනි තැබීම් සහ මංකොල්ල කෑම් දිනෙන් දින මේ දවස්වල ඉහළ යමින් පවතිනවා. දකුණු අප්‍රිකාව සාමාන්‍යයෙන් බොහොම මේ සාමකාමී රටක් හැටියට පැවතුන ඔය වර්ණභේදවාදය නිමාවට පත් වුණාට පස්සේ. හැබැයි මුල් වතාවට දකුණු අප්‍රිකානු සමාජය තුළ විශාල වශයෙන් මේ භේදනයක් මතුවලා තිබුණා. මේකට එකක් තමයි, නිමිත්තක් තමයි මේ යාකොබ් සූමා පසුගිය හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයෙකු පසුගිය සතියේ මේ දූෂණ චෝදනා පිළිබඳ විභාග කරන අධිකරණ නඩු විභාගයක් හමුවට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම මුල් කරගෙන ඔහු අත්අඩංගුවට ගත්ත. මේ අත්අඩංගුවට ගැනීමට පිළිතුරු වශයෙන් තමයි රට තුළ ජනතා උද්ඝෝෂණ පැන නැගුණේ. ඉතින් විශේෂයෙන් මේ නගරයේ කඩසාප්පු කොල්ල කෑම් ඒ වගේම ගිනි තැබීම් මේ සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව BBC ප්‍රවෘත්ති සේවයේ වාර්තා කරනවා. ඒ අතරම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 1234ක් දෙනෙකු මේ වෙන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවක් තමයි වාර්තාපන්නේ. සූමා අත්අඩංගුවට ගැනීම පමණක්ද මේ සිද්ධියට හේතු වුණේ, මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතු වුණේ? නමුත් මූලික වශයෙන් ගත්තොත් එම දකුණු අප්‍රිකානු සමාජය තුළ මේ ආකාරයට මේ අසහනකාරීත්වයක් පැන නැගීමට බලපාපු හේතු කාරණා කිහිපයක් තිබෙන එකක් අපි දන්නවා. මේ වසංගත තත්ත්වයෙන් දකුණු අප්‍රිකාවටත් විශාල බලපෑමක් එල්ල වුණා. මේ වසංගත තත්ත්වය පිටුදැකීමට නිසි ලෙස ක්‍රියා නොකළ බවට ජනාධිපති සිරිල් රම්පෝසාගේ රජයට චෝදනා එල්ල වෙනවා. ඒ අතරම ගත්තොත් එහෙම මේ රටේ පවතින මේ ආදායම් මට්ටම සහ විරැකියාව ඉහළ යාම, ආදායම් මට්ටම පහළ බැසීම සහ විරැකියාව ඉහළ යාම ශ්‍රම බලකායන් රටේ දකුණු අප්‍රිකාවේ 32.6% පිරිසක් විරැකියාවෙන් පසුවන බව තමයි වාර්තා වන්නේ. විශේෂම තරුණ පිරිස අතර විරැකියා අනුපාතය 46.3% තරම් ඉහළ මට්ටමක පවතින බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. ඉතින් බොහෝ දුරට මේ කාරණත් මේ අසහනකාරීත්වය පුපුරා යාමට හේතුවක් බවට පත්වන්නට ඇති කියලා විශ්වාස කරනවා. අතරම මේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා රජයේ නිසි ලෙස ආරක්ෂක අංශ සේවය නොයදූ බවටත් චෝදනා එල්ලවලා තිබෙනවා. කොමුණත් 79 හැවිරිදි යාකොබ් සූමා දැන් ඔහුට මාස 15ක සිරදඬුවමක් ලබා දීලා තිබෙනවා. මේ දූෂණ චෝදනා අඩු විභාගයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජොහනස්බර්ග් සහ ක්වාසුලු නටාල් නගර ආශ්‍රිතව ඉතාම කලබලකාරී තත්ත්වයක් පවතින බව තමයි වාර්තා වන්නේ.
මෙතන වෙලා ලෝක දේශපාලන තලයේ වඩාත් කතාපාට ලක්වුණු ප්‍රවෘත්තියක් තමයි මේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා ඉවත් වීම පිළිබඳව 20 වසරක පමණ මේ මෙහෙයුමෙන් පසු අගෝස්තු 31 වෙනිදා වන විට ඔවුන් නැවත ඇමරිකාවට ගෙන්වා ගන්නා බව තමයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඉතින් මේ තත්ත්වය තුළ තවදුරටත් ඇෆ්ගනිස්තානය තුළ තලිබාන් සටන්කරුවන්ගේ නැගී සිටීමකුත් දකින්නට තිබෙනවා. මේ හැමදේම මැද්දේ කොහොමද ඇෆ්ගනිස්තානයේ ජන ජීවිතයට බලපෑම් කරලා තියෙන්නේ? සංග්‍රාමයේ ඉවත් කරනකොට ඇතනම 9/11 ඇටැක් එක 11 කොටත් අපි රූපහානි තමයි ඉස්සෙල්ලම මේක වාර්තා කරේ. සජීවව පෙන්වුවා අපේ රටේ ජනතාවට මේ සෙකන්ඩ් ටවර් එකට ප්‍රහාර එල්ල වෙනවා. අපි තමයි ඒක රූපහානි තමයි ඒක පෙන්වුවේ එකම නාලිකාව. 2001 ඔක්තෝබර් මාසේ ඇෆ්ගනිස්තානයට පහර දෙනකොටත් අපි මේක වාර්තා කරා. මට මතකයි මේ CNN, BBC, ගාඩියන් බටහිර මාධ්‍ය කොහොමද මේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් මුළධර්මවාදීන්ට එරෙහිව මේ ප්‍රහාර සාධාරණීකරණය කරමින් ඇෆ්ගනිස්තානයට එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම, ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, මේ ආකාරයේ විවිධ මේ සටන් පාට ඔවුන් ඉදිරිපත් කළා. මම යෝජනා කරනවා අද බලන්න කියලා මේ BBC එකේ තියෙනවා Life in Afghanistan after America leaves. ඇමරිකාව පිටත් වෙලා ගියාට පස්සේ ඇෆ්ගනිස්තානයේ ජීවිතය කොහොමද කියලා මේ සංඛ්‍යාලේඛන ඉතා වැදගත් වෙනවා. මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ නේටෝව අවසානයේ වසර 20ක කාලයක් මධ්‍යම ආසියානු කලාපයේ රටකට පහර දීලා එයින් ඉවත් යන විට මොනවද ඉදිරියට තිබෙන්නේ? අද ආපහු වතාවක් ඇමරිකාව පටන් ගත්ත තැනම ඇෆ්ගනිස්තානය නතර කරලා තිබෙනවා. තලිබාන් සංවිධානය මේ වෙන විටත් මේ වාර්තා විතිබෙන්නේ කොහොමද තලිබාන් සංවිධානයේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ බලය තහවුරු කරගනිමින් සිටින්නේ කියන කාරණේ පිළිබඳව. ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත 400කින් පමණ මේ වන විට 3/1 වැඩි සංඛ්‍යාවක් ඇෆ්ගන් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන ඇති බවක් තමයි වාර්තා වන්නේ. මේක දකින්නේ අපි මේ ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය වැසියන්ට මේ සිදුවුණු මරණ කොහොමද මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊට හිතවත් නේටෝ හමුදා බටයන් 3585 දෙනෙකු මිය යන විට සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තිබෙනවා මේ ගැටුම්කාරී තත්ත්වය තුළ. ඒ වගේම ඇෆ්ගනිස්තානයේ අති බහුතරයකට තවමත් නිවාසයක් නැහැ, හිසට සෙවණක් නැහැ. අනෙක් අතට මේ සරණාගතයන් බවට පත් වෙලා සිටින මේ සරණාගත කඳුරු සිටින මේ ඉතාම අහිංසක දරුවන් අද ඇත්තටම මේ ඉතා සුළු ප්‍රතිශතයක් තමයි මේ පාසල් යෑමේ හැකියාවකට හිමිකම් කියන්නේ. ඉතින් ඒ අනුව ගත්තට පස්සේ මේ මුළු මහත් ඇෆ්ගන් සංග්‍රාමය ඉතාම මේ විනාශකාරී, අනෙක් අතට නිරර්ථක සහ මේ අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍යයන් මේ කලාපේ කරපු තවත් එක ඉතාම සාපරාධී ක්‍රියාවක් හැටියට තමයි සලකන්න පුළුවන්. හැබැයි අවාසනාවකට වගේ මේ සිද්ධි වලට නැත්තම් මේ ප්‍රහාර වලට මේ විනාශයට වගකීතු පුද්ගලයන්ට රෙහිව සාධාරණත්ව ඉටු වෙන්නේ නැහැ. කියන්නේ ඔවුන්ට ඔවුන් ජිනීවා අරන් යන්නේ නැහැ, ඔවුන් හේග් වලට අරන් යන්නේ නැහැ. අවසානයේ කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යන්නේ යලිත් වතාවක් ඇෆ්ගනිස්තානය වැඩිදුරටත් අස්ථාවර කරමින්. අද BBC ප්‍රවෘත්ති සේවයේ තිබෙනවා රජයට බාර මේ තලිබාන් සංවිධානයට බාර වූ ඇෆ්ගන් කොමාන්ඩෝ බටයන් 22 දෙනෙකු ඝාතනය කරලා තිබෙනවා. මීට අදාළ තොරතුරු CNN වෙබ්අඩවියේ වාර්තා වෙනවා. මේ ගැටුමේදී තමන්ගේ අවි ගිනි අවි නැත්තම් වෙඩි උණ්ඩ හිඟවීම නිසා යටත් වූ මේ තලිබාන් මේ ඇෆ්ගනිස්තාන් හමුදාවට ඇත් කොමාන්ඩෝ බටයන් 22 දෙනෙකු තලිබාන් සංවිධානය විසින් ඝාතනය කිරීමට අදාළ ප්‍රවෘත්තියක් අද පළ වෙනවා. මේ හැමදයක්ම මැද තාක්ෂණික වශයෙන් රටවල් ඉදිරියට යන ආකාරයත් අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම චීනය අභ්‍යවකාශය තරණය කරමින් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා බොහෝ සෙයින්. ඔවුන් චන් පහ ලූනා යානය පසුගිය නොවැම්බර් මාසයේදී හඳ මතට යවුවා. දැන් මෙහි ප්‍රතිඵල විදිහට එහි වී බීජ වගා කිරීම ඔවුන් ආරම්භ කළා. එහි සාර්ථක වී තිබෙනවා. දැන් චීනය බලාපොරොත්තු වෙනවා මේ හඳෙන් ලබා ගන්නා වී බීජ හරහා ආහාර සුරක්ෂිතතාවය චීනය තුළ ඇති කිරීමට. මීට අවුරුදු 50කට පමණ පෙර
ඉතාම අපූරු සිදුවීමක් වුණා. ඓතිහාසික අවස්ථාවක් ඒ තමයි මිනිසකු අභ්‍යවකාශගත වුණා. මේ වෙන විට අපි දන්නවා මේක අභ්‍යවකාශ කර්මාන්තය මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි කියන එක ඉතාම විශාල දැවැන්ත කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් අභ්‍යවකාශ සංචාර දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අතරම ඇතැම් රටවල් චීනය වගේ රටවල් මේ අභ්‍යවකාශ මේ තරණේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ජනතාව වෙත ලබා දීමට දැන් කටයුතු සූදානම් කරලා තිබෙනවා. COVID-19 වසංගත මැද්දේ වුණත් පෞද්ගලික ආයෝජන මේ පෞද්ගලික සමාගම් ගණනාවක් දැන් මේ ක්ෂේත්‍රයේ සඳහා පෞද්ගලික ආයෝජන සිදු කරලා තිබෙනවා. 2020 මේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8.9 එක මුදලක් අභ්‍යවකාශ කටයුතු සඳහා මේ පෞද්ගලික ආයෝජන හැටියට වෙන් කරලා තිබෙනවා, වැය කරලා තිබෙනවා. ඉතින් විශේෂම ගතවුණු වසර 10ක කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 186.7ක් ආයෝජනය කරලා තිබෙනවා. සමාගම් 1480ක් මේ සඳහා ඉදිරිපත් වෙලා සිටිනවා. සමන්ගර මේ මෝගන් ස්ටැන්ලි කියන සමාගම ප්‍රක්ෂේපණය කරනවා ගෝලීය අභ්‍යවකාශ කර්මාන්තය 2040 වෙනකොට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1ක පමණ මේ ආදායමක් ජනනය කරයි කියලා. වර්තමානයේ ආදායම ඩොලර් බිලියන 350ක්. ඉතින් චීනය දිහාවට යොමු වුණොත් එහෙම චීනය මේ මෑතකදී අභ්‍යවකාශ හා සම්බන්ධ ජයග්‍රහණ ගණනාවක් වාර්තා කර එකක් තමයි තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටවුවා. ඒ වගේම අගහරු එමත් නැත්නම් රතු ග්‍රහය මතට රෝවරයක් පිටත් කර යවුවා. ඒ වගේම අර ක්වොන්ටම් ස්පේස් කමියුනිකේෂන් කියන මේ නව තාක්ෂණයේ ඉතාම වැදගත් සොයා ගැනීම් සිදු කළා. දැන් අලුත්ම ඉසව්ව තමයි මේක කියන ස්පේස් ඇග්‍රිකල්චර් කියලා මේ අභ්‍යවකාශ කෘෂි කර්මාන්තය. විශේෂම මේ චීනය වගේ රටකට බිලියන 1.4ක පමණ ජනකායක් වෙසෙන රටක් චීනය, ලෝක වැඩිම ජනගහනය වෙසෙන රට චීනයට ආහාර සුරක්ෂිතතාවය කියන එක ඉතාම ගැටලුවක්. ඉතින් මේ ගැටලුවට පිළිතුරු ලබා දීම, අනෙක් අතට රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම එක පහසු අභියෝගයක් නෙමෙයි. චීනය මේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු යොදා ගන්නවා අර මූන් රයිස් හදින් හාදේ හාල් නිපදවීම සඳහා. ඉතින් මේ 1987 වසර පමණේ සිට චීනය වී පමණක් නෙමෙයි කපු සහ අනිකුත් භෝග පිටත අභ්‍යවකාශය වගා කිරීම හා සම්බන්ධ පරීක්ෂණ සිදු කළා. දැන් මේ වන විට චීනය එහි සාර්ථක මේ අත්තදා බැලීම් සාර්ථක වී ඇති බවක් තමයි වාර්තා වන්නේ. ඉතින් චීනය මේ ආකාරයට වී ඇට 1500ක් පමණ, ඒ කියන්නේ ග්‍රෑම් 40ක් විතර මේ පිටතට අභ්‍යවකාශයට රැගෙන ගොස් තිබෙනවා. අනතුරුව සඳමත මේ රෝපණය කළ මේ බීජ පෘථිවියට ගෙනවිත් වගා කරලා දැන් අස්වනු නෙළමින් සිටින. ඉතින් මේක අනාගතය හා සම්බන්ධව ගත්තොත් ඉතාමත් වැදගත් සොයා ගැනීමක් හැටියට හඳුනන්නට පුළුවන්. මෙලඟට පරිසරයටයි අපි අවධානය යොමු කරන්නේ. රටක සංවර්ධනයත් එක්ක කොයිතරම් පරිසර හානියක් ඉහළ යනවද? දැන් ඉදිකිරීම් සහ අනෙකුත් රථවාහන ගමනාගමනය වැඩිවීමත් එක්කම පරිසරයට ලොකු බලපෑමක් ඇති වෙනවා. කාබන් විමෝචන ඉහළ යාම ගැන තමයි මෙලඟට අපි කතා කරන්නේ. ඔව්, මෙගා සිටීස් කියලා හඳුන්වන මේ විශාල සුපිරි පුරවර ආශ්‍රිතව සිදුවන මේ හරිතාගාර වායු විමෝචන මුල් කරගෙන මේ ගෝලීය වශයෙන් ගෝල උෂ්ණත්වය ඉහළ යාම මේ කාරණය පිළිබඳ තමයි අවධානය යොමු කරන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එම මේ පෘථිවි පෘෂ්ඨයෙන් 2% විතර තමයි මේ මෙගා සිටීස් කියලා හඳුන්වන සුපිරි නගර නියෝජනය වන්නේ. හැබැයි ඔය ටෝකියෝවේ සිට නවදිල්ලි දක්වා නගර මේ නගරවල දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් වාසය කරනවා. මේවා ඇතැම් විට ඔය අර මධ්‍යම ප්‍රමාණය රටවලට වඩා මේ නගර විශාලයි. ඉතින් ලෝකයේ එවැනි නගර 25ක් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට මුල් වන නාගරික හරිතාගාරයේ වායු විමෝචන වලින් 52%කට වඩා වැඩි දායකත්වයක් දක්වන බව සුන් යත්සෙන් සරසබියේ ආචාර්ය ෂෝකින් චෙන් සිදු කළ නවතම අධ්‍යයනයක් මගින් හෙළිවෙලා තිබෙනවා. ඉතින් ඔහු පෙන්වා දෙනවා මේ නාගරික ප්‍රදේශවල සිදුවන වායු විමෝචන අඩු කිරීම ගෝලීය උෂ්ණත්වයේ පිරුදැකීම සඳහා ගෙන යන සටනේදී ඉතාම වැදගත් කාරණයක් බව
Frontiers in Sustainable Cities කියන සගරාවේ ඔහුගේ ලිපිය මේ පර්යේෂණය පළකොට තිබෙනවා. අපි නිරන්තරයෙන් සිවුදෙසින් කතා කරනවා කොයිතරම් ඇමරිකානු ඇතුළු බටහිර රටවල් වල මේ ආසියානු කලාපීය ජනතාව මුල් කරගෙන ජාතිවාදී අවිස්සීම් සිදුවෙනවාද කියලා පහර දීම් සහ විවිධ බලපෑම් ඇති කිරීම. දැන් පසුකියදා නිමාවට පත්වන යෝ පාපන්දු කුසලානය සමග නමුත් මීට වඩා වෙනස් දෙයක් ලෝකයට දකින්නට ලැබුණා අත්දකින්නට ලැබුණා. ඒ තමයි යුරෝපයන මුල් කරගෙන ඔවුන්ගේ ජාතිවාදී කටයුතු ඉහළ යෑම පහර දීම් සම්බන්ධයෙන් අපිට දකින්නට ලැබුණා. මේ සිදුවීම් දිහා ගත්තට පස්සේ එකක් අපි දැක්කාර මේ වර්ගවාදයට එරෙහිව මේ පාවඩු දරග ආරම්භ කරන අවස්ථාවේ දන ගහලා මේකට මේ විරෝධය පළ කිරීමේ කටයුත්තට ඇතැම් ක්‍රීඩකයන් ඇතැම් කණ්ඩායම් එක්වීම ප්‍රතික්ෂේප කළා. දැන් මේ ප්‍රංශයේ මේ පාවඩු කණ්ඩායම ගත්තට පස්සේ මේ බහුතරයක් විශාල වැඩිපුර ඉන්නවා මේ මුස්ලිම් එහෙමත් නැත්නම් කළු ජාතික සම්භාවයක් තිබෙන නැත්නම් හැම කළු වර්ණයක් තිබෙන ක්‍රීඩකයන්. හැබැයි මේ රටේ ක්‍රීඩා බලධාරීන් පවා මේ වර්ගවාදයක් පවතින වායි කියන කාරණේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. හැබැයි ඉතින් කොහොමවත් අපි මේ දකින්නේ මේ ඉතාලියට ඉංගලන්ත කණ්ඩායම් පරාජයට පත් වුණාට පස්සේ ඔය මේ වෙම්බි ක්‍රීඩාංගණයට කඩාවැදුණු බීමතින් කඩාවැදුණු ඉංගලන්ත ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉතාලි ක්‍රීඩාලෝලීන්ට පහර දෙන ආකාරය විශේෂයෙන්ම මේක මේ මූලික වශයෙන් ගත්තොත් සුනේ මේ ක්‍රීඩාව තුළ වර්ගවාදයක් තිබෙනවා. නමුත් ඒක ඇත්තටම මේක ක්‍රීඩාවෙන් පිටතට අරගෙන කතා කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේක ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ජන සමාජයේම තිබෙන ගැටලුවක්. මේකේ ප්‍රකාශන තමයි අපි මේ සමස්ත යුරෝ 2020 පාපන්දු තරගාවලිය තුළ දුටුවේ. ඉතින් ඇත්තටම මේකම තමයි ලෝකයේ සිසු කලාප සම්බන්ධයෙන්ුත් මේ රටබල පාලන තන්ත්‍ර අනුගමනය කරන්නේ මේ ආකාරයේ ක්‍රියාපිළිවෙතක්. මම හිතන්නේ මේක මේ නිසා මේවල සංකේතාත්මක වැදගත්කමක් තියෙනවා. මොකද මේ 21 වන සතවර්ෂයේ වර්ගවාදී පිළිබඳ කාරණය විශේෂයෙන්ම මේ ජාතිකවාදී ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාර මේ කරලියට පිවිසීමත් එක්කම අපි මේ පවතින මේ බටහිර ශිෂ්ටත්වය කියන ඔවුන් ඉදිරිපත් කරන මේ පෙන් ලෝකයට පෙන්වන කාරණේ නග්නත්වය කලින් කල මේ ආකාරයට ප්‍රකාශයට පත් වෙනවා. බලයත් සමගම අනිකාව දරා ගැනීමට නොහැකි වීම තමයි ලෝකයේ අද විශේෂයෙන්ම දකින්නට ලැබෙන්නේ රට රටවල් අතර පවා සහ රටවල් අභ්‍යන්තර අතරත් මේ දකින්නට ලැබෙනවා. ඉතින් අද දවසේදීත් අපි සිවුදසින් සමකාලීන තොරතුරු ක්‍රීඩා වගේම පරිසරය තාක්ෂණය ආර්ථිකය දේශපාලනය මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම විමර්ශනය කරන්නට යෙදුණා. ඉතින් ප්‍රවීණ විදෙස්විත්ති විචාරක මාත්‍යවිතී විජේතිසා නායක අද දවසේදී තොරතුරු රැගෙන ආව සිත් එකතු වීම සම්බන්ධයෙන් එහෙමනම් හෙටත් එකතු වන්න ආරාධනා කරනවා සිවුදසත් එක්ක ලෝකයේ තරතුරු අලුතින් දකින්නට. එහෙමනම් යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. බයි බයි.